ඔබෙකන්නේ සවසහයයි එෙහ ප්‍රධහන පුවත් ප්‍රකාශය සමකෙන් ප්‍රමේ පුවත් සිරස්ථල. දවසට පැයක් දවස් හතරක් අපප්පාද වෙන විතුළිය. කඳුළු ගෑස් කඳුල වෙනුවට සතුටු කඳුළු ලැබුණු රැකයා විරහිත උපාධධාරී. කොරෝණාව අසේත් නාකොටි ක්ලා කළ ගුඩු කිරවාවල් හෙළිවෙයි. අමාරුවේ වැටේ කියයා සම්පායෝගේ සහෝදරයාට පොලිස්පතිතුන් ඇමතුම. ඒජාපය නැතිව රැස්වෙන්න යන ඉතිහාස ගත වන පාර්ලිමේන්තුව. උන්න කටයුත්තේ සල්ලි විදෙස් ගමනටකත් කැරඩා මුදල් ඇමති ඉල්ලාස් වෙයි රටම කලාප හතරකට බෙදාදිනකට පැෑබැගින් අද සිට දින හතරක්. විදුලි සැපේීමමත් හිටුවන බව විදුලි බලබන්ටලේ සඳහන් කරනපා. අක්‍රේබෝ නොච්චෝලි බලාකාරයේ විදුලි නිෂ්පාතනය යළි ආරම්භ කිරීමට ගතමන කාලේ සැලකිල්ලට ගැනමින් මෙම තීරණය කෙන තිබෙනවා. මඇතර ඒ දිවේෙන පුරාසිද වූ විදුලිය බෙඳ වැටීම සම්බන්ධෙන් කරුණුස්සව අබැලිට පත් කළ කමිටුව අද රැස් වනාා. ඒ දහවල් දුලාහිතයට පමණ දිවෙන පුරා විදුලිය බැනවටීමත් සමඟ. දෙඩී ගැටලු කාරී ත්වයක් මතු වනා. එම බිඳවැටීම ජතත්වයට පත්කිරීම කරරින්නමින් ආරපුුවූ අතර පැෑය අටකපමන කාලයක් තුළ දිවනේ පොහ ප්‍රදශවලට, විදුලි සමඳතාව ලපාතිීමම හැකි වනා. සමස්ත දිවනීම විදුි ල සැපීම රාත්‍රී දහයි පමන වෙනවිට යතාත්වට පත්කීම හැකිහූපයි විදුරිබල මඳදලේ සන්හන් කළේ නොචෝලේ බලාකාරය යතාතත්වයට පත්කිරීමට තවත් දින හතරක් ගත වන පැබෙන් දින හතරක් පමණ දිනකට පැයි හතර පැකින් විදුලි සැපීම අත්තට වුණ පවයි එම මඩ්ලේ සභාපති විජිත හෙරත් මහතා ප්‍රකාශ කළේ. ස්කලුම් බි විදුර බලාකාාර අපේ ප්‍රධාන පද්ධතියෙන් විසන්දි වන. ඇැයි නොච්චෝ ගල් අගුරු බලාාරය ෝනම ගල්ලඟුරු ලාගාරයක් ආපවෝ එක ඉවන් ඩැල්ලතමයි ආපෝ ටක් කරන්්ඩෝන මේක දින හතර විත්‍ර කාලයක් යනවා මේකෙන් ගව. සසි හයක් ට ගන්න. න්නේ දහ න නික් ල පන් ය රගන්න ලන් තු ස ය මදයන. මධිප නය ට දෙ දැහ ද ලකාාව කලා පහතරකට බෙදල වස හයින හන. කලාෙක නි කලා ට හ නි ෙ මේ ග ම හයන නි කලා ෙ කලා ෙ පෑගන සිදවා. ඒයාගේ සමහරින් කට්ටී ිරාක මේ හදිල සී විදුර මලද ැම්මල්ට කරන ද කියල එෙම දක්ේ මේක අනපීක්ෂත පිඳවටීමක්. විදුලිය ිවැටීම සබන්ධයෙන් සස්යා බැලීම සඳහ අමාත්‍යේ දලස් අලාපෙරම මහතාගේ උපතෙ පත විශේෂ කමිටුවක් පත්කිරුණා. මහචාර්ය රාහුල අතලගේ මහතාගේ සභපතිවයෙන් යුත් කමිටුව සමචකින් හදනෙනකුගෙන් සමන් විතයි. මෙම කමටුව පළමුවරට අද වැැස්සූ අතරව, සතතිය ලයක් තුළ කමිට ර්තාාව ලපා ෙස අමාත්්‍යව ‍ ාවප දිස් ේති පෙන්නේ. ස බන්ධ ෙන් කමට ස මජකින් මත්‍ය දලස් ලහපරව මහ නුවත් ීමට ප රකතා. කොரோනා සමේ පොලිස් මද්‍රවවිනාශික කාර්වයංශවය නිලදහරින්ගේ ආරක්ෂාවයටතේ ජාවාරම්කරුවන්ට ලබාදීම සඳහා මත්කුඩු කිලෝග්‍රැම් එකසිේ ඉතිහක් මාතරසිත කොළමට රැගෙනවිත් ඇති බව අධිරණේදී අද හෙළෙවුණා. පාදශ්‍ය වශයෙන් මත්කුඩු බෙදා හැරමේ ජාලය පමණක් නොව මහාපරිමාන මත්කුඩු ජාවරම්කරුවන්ද අතනගුඩ ගැනීමේ දැවැන්ත මෙහහිුම් ජාලය හමුවේ ජාවරම්කරුවන්ට ඉතිහාසේ අන්කවරදාටත් වඩා பி م පත්ති බව හ्यවதாමின் பෙන් வா deனமா තරගුවට ගන්න මත්‍රව්‍යත්තෝග මද්‍රභේ ජවාරම්කරුවන් සමග එක්ව යලි අලවිකිරීම මේ ජවාර මේ නිරතු වූ බවට සැකපට අතරංගුව ගෙන රක්ෂි බඳධනා ාර ගතකර ඇති. එම කාර්යන් ෂේයට අයත් නිලධරීින් දහතුන් දෙනා. ලබන තිස්සෙක් වනදා දක්වා යළ රක්ෂිත බන්ධනා ාරකගත කරුණ. මනෝන්කුට ප්‍රදේී අතරගුවට ගත් ්‍රයිල් චමින්ද නැත්තා සිදුකල් ප්‍රකාශමත ඉතා සංකීර්න පීක්ෂණයක් ආරම් කරඇති බව රජ ියෝච් සොලසිට ජනරාල් දිලප පීරිස් මහතාම හිදී අධිකරණය හමුවේ ප්‍රකාශ කලා. එම විවර්ශනවලට අනුව මෙරටම කඩ ජාවාරම හා සම්බන්ධ සවිශේෂ සැකරුවෙක වන, විිහග ප්‍රාත් නැමැත්තා මෙන්ම ඔහුගේ රියදුරුවන කාවින්ද සූරයාරාචයණය අත්තඩකුවට ගත් බව, අධිකරය හමුවේ ප්‍රකාශ කරුණා. hangaඟ <Sanye> ප්‍රාත් නැමත්තාගෙන් කළ ප්‍රශ්ණ කිරම්වලද හෙළි වූ ොලස් මද්‍රව නාශ්ක කාරංශය නිලධරීන් කரோනා වසංගතය උග්‍රව පවැති සමයේ එනම් පසුගිය අප්‍රේල් මාසේදී மாතර සිතමත්කුඩ கிලෝग्්‍රෑම් එක සියතිහක් රැගෙනවිද ඉන් கிම් අනුවක් යිල් චමින්ந்த නැමැත්තාට ලාදී ඇති බයි පොලස් මද්‍රව නාශ්ක කාර්ශය නිලධහරීන්ගෙන් සමන්විත රජය වාහනයක ආරක්ෂාව යටතේ පෞද්කලික වාහනයගින් මෙමත්කුඩු රගෙන විත්තිබෙනවා එ මෙෙන්ම මෙම මත්කුඩ වලින් කිලෝග්‍රෑම් දහය? දොළහහා තුනක් වශෙන් කොටස්කර පුදගලයන් තුන්දෙනකුට ලබාී ඇති බවද අධකරන හමුවේ හෙළබනා. මද්‍රව ප්‍රවාහනය වෙනෙන් ජවාරම්කරුරුපිය ලක්ෂකසිය තිහක් සකකාර මද්‍රව වෙනශක කාර්වංශෙන් නිලධාරීන්ට ගෙවාතිබෙනවා. මේ වනවිට ඩුබාහි සිටින ප්‍රබල පාතාල කල්ලි සාමාජකයකු වන උදාර සම්පත් නැමත්තාගේ මෙහයවීමමත පොඩිලෙසි නැමත්තාගේ මඟ පෙන්ண்වීමෙන් මද්‍රවවේ ජාරම සිදුකර ඇති බවද හෙි කර ැනනා. තරගුටගන්නා මද්‍රව්‍ය වලින් මද්‍රවෙනනාශක කාර්වංශය ඇතම් නිලදහරින් සාද පවත්වා ඇති බවද අධිකරනේදී ප්‍රකාශ කරුණා. එයනුව මද්‍රව්‍ය හා සම්බන්ධ සියලුත්තරතුරු දැන් හෙළිවෙමින් පවතිනවා. AOOCේ ක්‍රියාත්මක පරිීක්ෂණ තුළින් මෙරට මත්කුடுජාලය මුළමින්ම අඩපනකිරීමට ඉතා කෙටිකාලයක් තුළ හැකිවන ඇති. මෙ අතර අතුරකිරිය වැලවිට ප්‍රදශය කළ විශේෂ වැලීමදති හෙරයින් ග්‍රෑම් පහලකටධක ප්‍රමාණයක් හායි මත්තුකරුගෑම් විසි පහකට අධික ප්‍රමාණයක් අත්තනංගුවට ැනුණා මෙම මත්කු අතුරපැදයකින් ප්‍රහණය කරමින් සිටිය ඇදී අත්තනංගුව ෙන ඇත්තේ. ඒදිරේ අතුරගිිය මොටවාහන ප්‍රදේදී හෙරයි මත්තුරුග්‍රෑම් හකට අධික ප්‍රමාණයක් සමග රජේ රසපරරික්ෂක පපාර්ථමන්තුවේ සේවයරන පුද්ගලයකු අත්තරංගුවට ගැනනා. ඔහුෙන් ලබගත්තොතුරවලට අනුවයි අදදිනේද මෙේ මත්කරු අත්තරංගුවට ගැීමට හැකි වුණ. අදදිනේ අත්තරංගුවට ගත් සැකරුද, රජය රසපරික්ෂක දෙපර්මේන්තුවේ සේවය කරනයිෙක්. මත්‍ර නාශකකාර්වශයේ පමක් නොවරසපරික්ෂක දෙපර්තමේන්තුවේ සිටින මත්කුඩු ජාවාර්මට සම්බන්දධ ජාලයද මෙවට විට විමර්ශන අංශමගින් හඳනාග ඇතිබෙනවා. පීක්ෂණ කටයුතු සඳහා රැගෙනන ඇතැ මත්කුඩු සම්බන්ධයද මෙවන විට සැමතු ඇති බවයිවාර්තාාවන්නේ. කිසිවෙකුත් සැක නොසිතන ආකාරයට මෙම අඇතනවල ඇතැම් නිලධහරී හා ඇතැම් බන්ධනාගාර නිලධහරීන් සම්බඳධවෙමින් සිදුකරන මත්කුඩු ජවාාවරම් පිළිබඳ, සීල්ලු තොරතුරු හෙළිකරගෙනවසාන්න. න්නපිටිය ප්‍රදේශේ කුඩුජාවාරම යදනු කාතාව ෑන්රතයක්ද සමග කොට්ාව ොලසි මගන්න අත්තඩ ඟුවට ගැනුණ. ඒ පන්නිපිටිය ගුවන් පාලම සලද. මත්කුඩ ගෑම් විසිද දෙකක් සමඟ සැකකාරය සහ ඇගේ පස්හැබරිදි දරුවා පොලිස්පාරයට ගැුණ. නාரம்ම් බැද්ද කොටියාකුම්්‍ර ප්‍රදේශයේදීද, හෙරයින් සහ රුපියල් විසිහය දහසක් ජංගම දුරකතන අටක් සමග සකකායක අත්තඩංගුව ගෙනැතිබෙනවා. . ධනාර තුළට මදවේ රගயானු රහස් ක්‍රම පිළිබඳ සියලු තොතුරද මේ විට ආරක්ෂකාශ සතුයි පවතින්නේ. එයනුව මහර බධනාகாරු රැඳවකුට කලස්සම් වාටියක සූක්ෂව ලෙස සங்கෝමින් මත්කළ පැකට දෙකක් රැගනා කාතාවක අත්තනගුවට ගැුණ. ඇල් ජयල ප්‍රදේශයේ පදිංචි විසිහාය හැවරිදි एकක්දருමවා. ඇයමීට පෙර සොழකම් නඩුවක් සම් බන්ධேன், බන්ධනාගාර ගතව සිට නිදහස ලැබූකාතාවක බවයි බධනාගර නිලධහරින් පැවසුවේ. සාධහරණය ඉල්ලා පාරට බසෙන උපාධදහරීන්ට කඳුලු කෑස් රබ උන්ඩ හා චලප්‍රහාර එල්ල වනජෝකගේ අවසන් වෙමින් උද්ඝෝෂණ එා එම පිරිස්සට ජනාධිපතිලේකම් කාර්යාලයේ දුරටු අදවිවර වුණා. ඉතා දුක්මාහන්සයෙන් ලබාගන්නා උපාදිට ස්තර්ලන රකියාවක් ඉල්ලා තවත් වසර ගණනාවක් මහමක දුක්ප දෙන උපාධිධාරන්ගේ ඒ ඉතිහාසය අද වනවිට වෙනස්වමින් පවතිනවා. ළඹ කොටවේසිට, උපාධධාරින් පිරිසක් ජනාதிපති කාර්යාලයට අ පැමිණ ගේட்டுු බිදමහෝ තමන්ගේ ගැටළු වලට විසිඳුම් ලබාගන්නා අරමුණනෑඇතිபයි. නාතිපති කාර්යාල අසලට ටැමණීම පිරිසට එහි दොරොත්තු විෘත කරුණ නියෝජත්‍යන් දාदिනකුට, කාර්යාලේ අ්‍යන්තරයට ගොස් අද නිලධාරණ සමග සකச்சා කිරීමයි. රැකයා විරහිත උපදධාරීන්ට රජයේ රකයා ලබාදීම में වැඩසදහන, ජනාතිපති ගෝට අභය රජ පක්ෂමචතුමා බලයට පත්த்திමත් සමගම ආரம்භ කරුණா. ඒත්, පසුග කාලයේ පැවති මහමැතිවරණ සමය හේතුවෙන් එම කටයුතු තාව කාලිකව නතර කිරීමයි සිුවුණே. මහා මැතිවරණෙන් පසුව උපාධධාරින් රැකයා ගතකිරීම මේ වනවිට යළි ආරම්භ කරති වෙනවා. ඒදීද, ගැටලු මතු වූ පිරිස්සකට සාහනල්ලා මෙම උපාධධාරින් ජනාධීපති කාර්යාලයට පැමිණියා? පැයක පමණ කාලයක් නිලධහරෙන් සමග සාකච්ඡා පැවැත්වනාා සති දෙකක් තුළ එම ගැටළුවලට විසඳුම් ලබාදීමටයි එකගත්ව එකට පමිණිතිවෙන්නේ. all्यමපු රැख्याला උප मले ने ැ लोग මයි සලක පिසා र् ්‍රශ් සා त ब आ ්‍රरी ගමගේ සब कर लेम ुम् साचा ्यේ झ ට නු තු සඳහन කला शाයක් තු ब सुब िचा ख विचाර දක්වා नेක ්‍රචය මයි ද ू ්‍ර ැ ्य. මේ අතර අධ්‍යාපන දුසකම් නොසලකා විශේෂ හැකියාවන්ගෙන් යුත් දිලිඳ ජනතාවට රජයේ රැකයා ලබාදීමේ වැඩ පිළිවල හඩිනමින් යළි ආරම්භකිරෙනවා මා මැතිවරන්නේ හෙතුවෙන් මෙම රැකියාවන්ට අදාලා බඳවවා ගැනීමම් සසිදු කිරීම තාවකාලිකව නතරෙරුණා අධ්‍යාපන දුසකම් පිළිබඳව නොසලකා දිළිඳකම සහ හැකියාවන් පිබඳව සැලකිලිමත්ව. මෙසේ රජයේ රැකයා ලබා දෙන්නේඉතිහාසේ පළමුවරටයි. බේකමව බන්ධනාකාරේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළ පුදකලයන් හතර දෙනා ලබන තිස්සෙක් විනිදාදක්වා යළි රක්ෂිත න්ධනාකාර ගතකිරීමට බේගම මහිස් ප්‍රාත් සජින්ත්‍රාජයසුරය මහත්මියය අද නියෝක කළා. ඔවුන්ට එරෙහි නඩුව අද ජලි කැඳඹූ අවස්ථාවේ දී මහෙස් ප්‍රත්පරිය මෙම නියෝකේ ලබාතුන්නේ. අතර වැඩබලන පොලිස්පති සරී වික්‍රමත්ම හතා අනුරුත්්‍ය සම්පායෝකයේ සහෝදරයායට ලබා දුන් දුරකත නෑමතුම් සම්බන්ධය අතරේක සොලිසිට ජෙනරල් දිලීප පිරිස් මහතා අධිකරණේදී අනාාවරණය කලාා. මීගමුව බන්ධනාකාරයරඳුවන්ට පාසුකම්සපීමේ චෝදනාමත අතරංගොටගෙන රක්ෂත බන්ධනාකාරගත කළ එම බන්ධනාකාර හිටපු අධිකාරීවරෙකු වූ. අනුද්ද සම්පායෝ මහතා ඇතුළු සැක්කරුවන් හතර දෙෙනකුට එහිව ඇති නටුව අද යළි කැඳවවා. මීගම්මුව මයිස්්‍රාත් සජින්න්තා ජයසුරි මාත් නීදරියයේ. මෙ ද නීතිපති දෙපර්ත්මේතුව නෝජන කමින් කරුණුදක්කු අතේක ොිස් නරල් දිලිප පිරිස් මහතා සහන් කළේ, වැඩබලන්න පොලිස්පති CDCD වික්කමනත් මහතා අනුද්ද සම්පායෝ මහතාගේ සහෝතරයාට දුරකතන ඇමතුමක් ලබාදී ඇති පව සම්පායෝගේ සහෝතරයා අපාද පරක්ෂණ දෙපර්මෙන්න්තුර ලබාදුන් ප්‍රකාශය සටහන් වැති බවයි. යනුව ඊට අදාල ප්‍රකාශය විවෘත්ත අධකරනයට ඉදිරිපත් කන ලෙස මයිස්ත්‍රත්වරියතන්වාසිටියා. වැඩබල්න ොලිස්පතිවරයා අන්ුද්දධ සම්පායෝගේ සහෝදරයාට දුරකතන ඇමතුමක් ලබාතිමින් අයියට කියන්න ඉක්මනින් භාරවෙන්න කියලා මේ වෙනකොට මට මේක සකනිසා ප්‍රශ්නයක් ඇති වෙලායි තියන්නේ ඇයි තමාට ප්‍රකාශ කළ බව සම්පයෝගේ සහෝදරයාගේ ප්‍රකාශය සටහන්වතිූ පවයි දිලිප පීරිස්මහතා අධිකරණට දන් බාසිටියේ මේ අතර තමාම මෙ සිද්ධදී පොලස් දෙපාර්මේන්තුවට එහිව කටයතු කරන්නේ අධිකරන්නේ ගෞරුවේ වැැකගනීමට බවද දිලිප පිරිස්මහතා කරුණු දක්මින් වැදිරටත්සඳහන් කලා අරෙන්තුකරුවෙකු සමඟ පොලිසිය ගැදනු කළ ආකාරය ම දෝෂදර්ශනයට ලක්කරන පවයි, දිලිප පිරිස් මහතා මෙේහිදී වැඩදිදුටත් සඳහන් කළේ. මෙහිදී වි්‍ය වෙනුවෙන් පෙනී සිතිී ජනාතිපතිනී තිච්ඥ, ශවීන්වර ප්‍රණාන්තුමතා සඳහන් කළේ, මෙම නටුවට මධ්‍ය තුලින් අනවශ්‍ය ප්‍රචාරයක් ලබාතින බවයි. දැනට මත් තම සේවාදායකින් වැදිකරුවන් කිරීමට මධ්‍ය කටයුතුකිරීම සම්බන්ධින් තම විරෝධය පළකරන බවද ඔහ අධිකරය හුවේ කයා සිටියා. සේවෙතත් හම සේවාදාාකින් වෙනුවෙන් අපප එල්ලිමක් සිදුකරන පවයි, විත්්තිී නීතිච්චවරයා මෙහිදී අධිකරණය කියයාආ සිටියේ. සේලු කරුණු පිළිබඳ සලක බැලූ මහිස්ත්‍රාත්තවරය සහන් කළේ වි්‍යත්තිිකරුවන් රටේ ඉහල නිල්තාරීන් සමඟ ගණදනුකර ඇති ආකාරුවය පළමු සැකරු අතනං කොටඩ ගැනීමේදී සිද ඌක්‍රාදාමයෙන් පැදිලිවන පවයි. එමෙන්ම නඩුවේ විමර්ශණ කටේතු තවමත් අවසන් නොවීමද පාධකර ගණමින් විත්්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප එල්ලීම ඉවත දමන බව මහිස්ත්‍රාත්වරය කියයා සිටියයා. යුව සැක්කරන් ලබන තිස්ක්ුණදා දක්වා යළි රක්ෂිත බන්ධනා ාරගත කරන බවයි මහිස්ත්‍රත්වරී ප්‍රකාශ්ු කළේ. පසුකය පාලන්න කාලේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුුවෝ අතර නිසි සම්බන්ධී කරණයක් නොමැතිවීම පාස්කු ප්‍රහාරයට හේතුවක් වූ බව එවකට ආරක්ෂක රාජ්‍යාමාතිවරාව සිටි නිරුවන් විජේවර්ධන මහතා අද හෙළි කලා. පස්කු ප්‍රහරය පිඳ සොයා බලන පොිස් විමර්ශණය එකකගේ වෙත කරුණු දැක්වීම සඳහා පැමිණිය අවස්සාේ මාධවෙතා අදහස්සක් පමෙනුයි ඒ මහතා මෙම කරුණු හෙළිකළේ. පස්කු ප්‍රහරය සම්බන්ධින්ස්ොයාබලන පොලිස් විමර්ශණ එකගේ පැයි පහකත අධික කාලයක් රුවන් විජවර්තන මහතාකෙන් ප්‍රශ්ණ කළලා. අනතුරුව ඒ මහතා මාත්‍ය හමුවේ කරුණු දැක්වූපා. ෑම පරක්ෂයකර ඕනෑ කොමසමඟට දිිය ද ිල්ල කතා කරන්නට ම ලෑස් ස්කද හගඩ දෙයක් නෑහෝොමටත් මේ පස්කු ප්‍රහාරය පිළිදවන්බ ඊට කලින් කිම තොරතුර අපිට ලැබුණේ නැහතුගේ දනවත් කර ඒක පස්ස තමයි ඇතමමට දැනගන්න ලැබන අපේ ආරක්ෂි නිල්ධාරීටම වැනි තොරතුර ලැබිල තියර දන කියලා බන්ධි කරනයක් නැතින වීමත් ඒවාගේම ජධිපපුත්ව ත අන්ඩුවත් අතර තිබේ විරස්කභාව නිසා තමයි මෙවැනි ස්තත්ත්වයකට තත්වක දව ඒක ඇත්තමක් ොඩ කනගාටෙන ගන. මේ අතර පස්කූ ප්‍රහරය පිළිබාඳ විමර්ශනය කරන පොලිස් ඒකය අපරාද පරීක්ෂණ දෙපර්මින්න්තු වී හිටපු අධ්‍යයක්ක්ෂ ශානී අභේෂය කර මහතාත අත කැඳවා තිබුණා. ඔහු එම ඒක කේවිත කැඳවා ගෙනාව බන්තනාකාර නිලතරින් විසින්. පුූ ජනාධපති මෛත්‍රී පල සිරිසේන මහතාට පාස්කූ ප්‍රහරය පිළිබඳ විවර්ශණය කරන ජාතිපති කොමිසන්ස්භාවේ, පොලිස් විර්ශණ ඒක ක වෙත ලබන විසි හයවනදා පැනිසි ලෙසට ඊයතනම් තුන්නා. හිට පக்ரா மாத்திராනිல் விக்கමසිහ සහ, එවකට නීති හා සාමය පිළිබඳ අමාත්‍යවර அලස කටේතු කළ, සාකල රත්නායකෑන මහත්තුරන්ද ලබන විසි එක්වනදා එම ඒ ෙහමුව පෙනනිසිට් ලෙසට දෙැනුම් දීතිබෙනපා. නවවන පාර්්ලිමේන්තුවේ මංගල සභහවාරය අනිත්තා පෙරබරු නැබැයි තිහට කැඳවීමට නීමමිතයි. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශන් නිසි පරිදි අනුකමනයක් කරමින්. මෙ අතර නවරචේ ප්‍රථම අමාත්්‍ය මන්ඩල රැස්වීම පවැත්වන්නේ හෙට දිනේති. මේ වලිට ගැසට් ක ඇති මන්ත්‍රීවරුන් දෙසේවිසින් දෙෙන සඳහා අසුන් පැනවීම කටයුතු සහ අදර ලිපියවීම පාලිමෙන්න්තු පරිපානය මගින් සිදු කරතිබෙනවා. මෙර පාලමෙන් තු තේරිපත්තු න්ත්‍රීවරන්ගේ තොරතුර න් යින් කමට් බගනීමට කටයතුකිරීමම විශේෂත්වයක්. එම මන්ත්‍රීවරුන් දෙවරුන් දිිනහා මෙම ජීවදත්ත තුරතුරු අනිවාර බව පාලිමෙන්තු මහලකම් කාර්යාලය නිවේදනය කලා. වසන්ත සග ඇති ත්වේ හමුවේ සෞඛ්‍යශ ලබාදී ඇති මාර්ගෝපදේශ, නිසි පරිදි අනුගමන කරමින් පාලනමයන්තුවේ මංගල සභවාරයකැනවීමටයි කටයුතු සූදනම් කරඇත්තේ. මෙය අතර එක්සත් ජාතික පක්ෂයේ සහ පේ ජනල පක්ෂයේ ජතතිලස් තු න්ත්‍රිවරුන් මෙෙක් නම් කර නැතිබැවින් ලබන විසිවඳතා පැත්වන පලමෙන්තු රැස්වීමේද, එම පක්ෂවල හිම මන්ත්‍රී අසන හිස්වබන ව පලිමෙන්න්තුවේ හලකම් දම්මක දසනායක මහතා පවසනවා. මෙ වර පාලමෙන්න්තුව ෝචන කරීම තුුකම්ලබ මන්ට්‍රේවරු දෙනෙකු වන දැනට රක්ෂත බඳනාාරගත කරසිටින, ප්‍රේම ලල් ජයසකර සහ සිවනස් තුරේ චන්ද්‍රකාන්තන් යන අයිට අධිකරන අවසරේ මත පාලමෙන්න්තුට පැමණීමේ හැකිාව ඇති බයි පාලමෙන්න්තු නිට ධහරින් ප්‍රකාශ කළේ. මෙ අතර සිවනස් තුර චද්‍ර න්තන් මහතාට පාලමෙන්න්තුවේ මංගල සසිවාරයට සභාගවීමට මඩකලපුව මහදිකරණය මගින් අවසර බාදුන්නා. මෙරට පාර්ලිමීන්තු ඉතිහාසේ එක්සත් ජාතික පක්ෂය නොමැතිව, පාර්ලිමින්තු සැසිවාරයක් අනිද්දා පළමුවරටාරම්භ කන බව පාර්ලමින්තුමත්‍රී ේෂා විතාන මහතා පවසනවා. මෙරට පැරණිතම දේශපාල පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය මෙවැනි දරුණු පරිහානයකට ගැනීමේ වගකීම එම පක්ෂයේ වත්මන් නායකයා භහරගතයුතු බවයි මාධ්‍යහමකටෙක්නමින් ඒ මහතා ප්‍රකාශ කළේ. පාල්ලිතු තිහාසේ එක්සත් ජාතික පක්ෂේ වාඩිම ැතුව පල්ලිතුව පත්න දිනය බවට විසිවන්ද පත්තනවා අපිේ ගැන තුරක් වි වේදෙන මරට පැරනිීම දේශපාලන පක්ෂයක් මෙට නායකන් විශාලි බිකර පක්ෂ පාලිමිතු යෝජනක් නැතැන් වැටින් පිබඳු මංහිතන්නේ දැගන්න වර්ත්මා නායකෝ සම්පූර්ණ වක කියයතුයි. තමන්ගේ පෞච්චලික දේශපාලන අභිමතාර්ථයවන් වෙනුවෙන් දඟලපු. මාලයකංවරයා ඇතුළ ඔය කල්ලියට අපි කියනවා දැන්වත් මේරටේ ඉතුර වෙලා ඉන්නෙක් සත් ජාතික පක්ෂිකන්ගේ ගෞරවය ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු කරන්නේ. මෙ අතර අපේ ජනබලපක්ෂී ජාතික ලයිස්තු මන්ත්‍රී දුරේ සම්බන්ඳයෙන් වන අවසන්තීන්දුුව හෙට දිනේදී කන්නා බව පක්ෂ සභහපති සමන් පෙරිරා මහතා පවසෙනවා. අතර තමන්ව කිසිම පැහැර කැනීමකට හෝ අතුරුදන් කිරීමකට ලක්ව නැති බව පූච්ච අතුරලේ රතන ස්වාමීන් වහන්සේ පවසනවා. අද කොළබදේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔන් වහන්සේ ප්‍රකාශ කළේ තමන් නිරු පද්‍රිතව සිටින බවයි. මාමතිවරනයෙන් පේ ජන ලක්ෂයටි හිමිය ජාතිකලයිස්තු මන්ත්‍ර දුරේ නම්කිරීම සම්බදධයෙන් දැඩි අර්බුධයක්මතු තිබෙනවා වමත් මන්ත්‍ර දුරේ සඳහා කිසිවෙකු නම්කර නැති අතර පක්ෂය හිට පොල එකකම්, වේදනිගම විමලතිස සහ පූජ්ජ අතුරලිය රථනයන ස්වාමීන් වහන්සේ අතුරතන්ව ඇති භවත්‍ය පසු කීතාවර් දාවනා මෙම සිද්ධිය සම්පන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහායි, පූච අතුරියේ රත්තන ස්වාමිත් වහන්ේ මාධ්‍යහමුව ඇතවාතිබන. ජනලක්ෂ පත්ව න්ත්‍රී දුරය පිළිබඳ විාල්ල විවාදයක් සමාජදත්වර පැනගලලාති න ඒ අතනින් ප්‍රධාමකතමයි ම අතුරු දහන්න කියලා. ප්‍රධාන නාලිකාවල සිදධිය පලල්ලත්තුනම ඇත්වසේ තම සංගයගේ හ කනගාටට පත්වෙනවා මමගේ ප්‍රසිද් ගෙනකුට මතු දන් වන්න බෑ මේ දවස් යයාහතේමම හැමරයකම රාත්‍රී ගත කළේ ම ජීවත්වන සදහම්සේ වන පන්සය කලා මං්‍ය අවස්ථයිද කියන්නට ඕන. එනිසා ඒ ප්‍රවෘතිය සම්පූර්ණයෙන් අසත්යක් එළඟට පැහර ගැනම් ගැන කතා කන්නවා කිසිම පැහරගැනීමට හෝ වෙනත් බලපෑම් කන්න ්‍යාරකටම සන්බද. ඒ ජනතාවට ම කියනටඕන ජාතික ලයිස්තු මන්ත්‍රීදුර අපි පරිහරණ කළ යුත්තේ සමාජ ව්‍යාරයක් ගඩ නැගීමට මන්ත්‍රීදුරයක් නැතිව වනත් අපට සමාජ්‍යාරය ගඩනග පාඩුවක් නෙේ මේ මෙහි ගම්ගි ගටුම්කාරිතත්ව ඇතිවන ම හන ලා ජති ව්‍යාපරය ගඩනැගීමේ කටයුතු සඳහා නායකත්වය ලබාදෙනවා එනිසා මන්ත්‍රී දුරේ අත්‍යවශ්‍යම දෙයක් හෙට මහලගන්න නෑ නමුත් ඉදිරිකාලය තුළ විශේෂයෙන්ට ක හැදේ තමයි ගියසුක් මසං කරලතියවා ඒ ගිවසුම් ප්‍රකාරව ලේකම්බරය හු අනුප්‍රාප්තික ලකම්බරයා බැඳ ඉන්නවා මාදන නිර්දශය. මත මන්ද්‍රීවරයා පත් කරන්න. එනිසා ඒ නීතියටනුව ඕනෑම කනෙක් කටයුතු කළ යුතුයි. මේ අතර මැතිවරණ කොමිෂන් සභහප අපේ ජනබල පක්ෂයේ නෝජිතන්ට සාකච්ඡාවකෙට අද පැමණ ලෙස දැනම් දීතිබුණා. එම පක්ෂයේ නවලේකම් නිශාන්ත ප්‍රත්තායක මහතා මැතිවරන කමිසමට පැිණි ඒ අනුවයි හ අවස්ථාතුනකද මතිවරන කොිෂන් සභාවිත පමිිය කිය වි මකද වෙන්න කිය පස පස ල් ඒ මතර කොමිේ මොදකිවද න්ත තුරගෙන මොදකිවේ ඔබදුම වචනක් කියල මොක දු කියලා? අවස්ථා දෙකදීම නිශන්තරත්නායක මතා, මධ්‍ය මගහැරයන ආකාරය දෙකතැකි වුණා තුම අවස්ථාවේ මැතිවරන්න කමිෂන් සභවිත පැමිණ නිශන්ත රත්නාය එකක මතා, මා්‍ය හම වේ අදහස්තෙක්කූපා. මද ඇතරම මි ට එනගේ තිබා ඔබතු මල තමත් නම යෝජන කරද පොම දන ි සමන් යෝජකර පක් පබවත්තුමන මහිත මු ප්‍රශ්නයක් තිබා අතුරදන්වෙලන්න හාමුදුරෝ කෝතකොට අපිදන්න ද ඔබතුබල්ලාගේ සබපතුමාර යාලසාර හාමුදුරට ලොකු චෝදනාවක්රන්න මත් ස්ෝමින්න් වහසේ නවා පැරගෙන යාල හර දු කියල නේ නි මාර්ගට ගහිල න තන පොිසේ මකරදකර ග වා පරග ද කිය. මෙ අතර පූජ අතුරලිය රථන ස්වාමින් වහන්සේද අත පස්සර වේ මැතිවන්න කොමිසම් වෙත පැමිණ තිබෙනා උන්වහසේද මාධ්‍ය මගහැර මැතිවන්න කොිසම් වෙත කියප පයි අපවාර්තාකරු ප්‍රකශ් කළේ. අද පසරුවේ මැතිවන්න කොමිස මේ පවැති සාකච්චාවෙන් අනතුරුව අපේ ජනබල පක්ෂි වභාපති සමන් පෙරිරා බාතා ප්‍රකාශ කළේ මන්ත්‍රී දුරේ සම්බන්ධයෙන් හෙට දිනේදී අවසන්තිී දුවගන්න අපවයි. මලති හාමුදුරෝ නම් කරපු කෙනාද එෙමනත්න වර්තමානය ලේකම්වරයා නම් කරපු කෙනද කියලා තවම කොමිසන් සබව තිීරණකට විලන. බෝදුරට හිස්වතියෙන්ටත්තුළවන් සමාරවිට හෙට කොමිසන් සබාව ඩිසනය ගනි බොදුලො. ආර්ථකයේ අයිතිය ජනතාවට හිමි වන ජනතා කේන්ද්‍රිය ජාතික ආර්ථිකයක් ගොඩ නැකීම අරමුණු කර ගැනමින් මෙවර රාජ්‍ය අමාත්‍යංශ වියූහයේ සකස් කළ බව ජනාධිපති ගෝට අභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ්‍ර කළා. ඒ රාජ්‍ය අමාත්‍යංශ විශයපතිය සමාලෝචනය කිරමේ සාකචාවට එක්වෙමින්. රාජ්‍ය අමාත්‍යංශ විශෂයපතය සමාලෝචනය අරම්භමින් ජනාාධිපති කාර්යාලයේ දී සාකච්චාවක් ප වැත්වනා. නාතිපති ගෝටාබේ රජ පක්ෂමැත්තුමාගේ ප්‍රානත්තුවෙන් පවැති එමසා කච්ඡාවට අමාත්‍ය විමල් වීරවංශ රාජමාත්‍ය දෑසිරි ජෑසීකරයන මහත්වරුන්ද බති අධ්‍යන්ත්‍ර රෙදි පිළි සහ දේශය ඇගලුම් කර්මාත්‍ය ආශ්‍රෘත ආයතන ප්‍රදහනින් මෙන්ම විවසායකීද එක්ව සිටියා බති අත්‍යන්්‍ර රෙදි සහ දේශය ඇඟලුම් නිෂ්පානය විෂය කොට රාජ මාත්‍යංශයක් නිර්මාණය කිරීමට හේතු ජනාතිපතිතුමා හිදී පැහැතිලි කලා කාරමාන්තය ගොඩනගීමේ සැස්මක්ද සකස් කරන ලෙසයි ජනාතිපතිතුමා මෙහිදී උපදෙස් ලබාතන්නේ මෙ අතර ප්‍රවාහන සේවා සංවර්ධනය බස්්රතය සෝදා පිරිසිදු කරන අවස්ථාවේ සිටම ආරම්භ කරන ලෙසට ජනාතිිපති ගොටහබේ රාජිපක්ෂමැතිතුමා පවසනවා. ප්‍රවහන අමාත්‍යංශයේ සහවාහන ්‍යාමනය බස්රත ප්‍රවහණ සේවාහා දුම්රිය මදදිරි මෝට රතථකර්මාන්ත, රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුන් පිළිබඳ ජනාධපතිකාර යාලි පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කලා. මේ පිළබඳ වැඩදුර තුරතු අපගේ රාත්‍රී පෘත්තිවිකාශීෙන් බලපොරොත්තුබන්ද. අමාත්‍යවරුණු සහ රාජ්‍ය අමාතතුරුන් කිහිප දෙෙනකු අදදිනේත් සිය රාජකාරී ආහම්භ කලා. ඒ ආගමික වතාවත් වලට මුල් තැනදේ. තරුණ හා ක්‍රඩා කටයුතු පිළබඳ අමාත්‍ය නාමල් රජපක්ෂ මහතා ටොරින්ටෙන් පිහිඩි ්‍රිඩ අමත්‍යංශයේදී සිය රජකාරයකටයුතු රම්භ කළ අගා අමාත්‍යය මහින්ද රජපක්ෂ මහතා සහ මැති ඇමතුරුන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.. බල සුරන්හ ජල දුජනවයක් පතිසන්වර්ධන රාච්ච අමාත්‍ය දුමි දිසානායික මහතා සිය තනතුරේ රාජකාරයාරම්භ කළ හිටපු ජධීපති මත්‍රපාල සිරිසේන අමාත්‍යවරන් වන දළස් අලත්පෙරුම සහ මහින්ද අමරිදයන මහතතුරුන් ඇතුු පෙරික් මස්ාව පසිිය. පොල් කිතුල් තල් හා රබර් වගගේ ප්‍රවර්ධනය සහ ආශිකරමාන්ත පාණ් නි්පානය සහ අපායන විදාාගි කරන වච්ච අමාත්‍යේ අරු දෙෙක ප්‍රනන්දු මහ සිත්තතිරිපයේ පහිටි සසියාමාත්‍යශයේදී රජකාී ආරම්භ කලා අමාත්‍ය රමෂ් පතිරන මහතාදමවස්ථාවක් . පී හා ධාන්‍ය කාාප්නිික ආහාර එළවළු පළතුරු මිරිස් ලූුණු සහ අර්තාාපල් වගේ ප්‍රවර්ධන බීජ නි්පාදන සහ උස් තාක්ෂණි තුෂිකරම රජ අමාත්‍යවයාලෙස ශණ රජපක්ෂ මහතා සි රජකාර ආර්ම කළේ බත්තරමුල්ල ගොවි තනකයන්්‍රේදී. අග්‍රමමාත්‍යය මහින්ද රජපක්ෂ සහ අමාත්‍ය චමන් රජපක්ෂණ මහස්තුරුන්ද මවස්ථාව එක්සිරිය. . හර නි ාන හ සැයුම් රසාායක හෝ සහක්‍රමනාශක භාවිත යාමන රචජච අත්‍යවරයාල සයි හන්ද ල්වාමහතා ත්තර ල ගෝ ජනන්දේද සුබ මහතතිින් රජකාරකටයුතු රම්ක් කලේ ්‍රමේශ් පතිරන මහහිදරන්ද අලුත්ගම කියැන අමාතවරු ඇතුළු මහදන නියෝජිතැන් එමවස්තාවක් එ සමගෙන අපගේ සව සහය ඇතිහ ප්‍රධහන ප්‍රෞත්්ධ විකාශය අවසන්පනවා නැවතත් හමේම රාත්‍රීනාව යිතිහටිය.